අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නට යන්නේ විකෘති වුණු වෙනස් වුණු පස් නැවත ප්‍රතිස්ථාපනය කරන්නට පුළුවන් ශාක විශේෂයක් ගැන. නැනෝ අංශුන් සහ නැනෝ තාක්ෂණයන් පාවිච්චි කරලා ශාකවලට ආවේණික නොවුණු විශේෂ ගුණාංග ලබා ගන්නට පුළුවන් කියලා අපි කලින් වීඩියෝ කීපෙකදීම කතා කළා. අපි මේ තාක්ෂණ ක්‍රමවේදයට කියනවා ශාක නැනෝ ජෛව විද්‍යාව එහෙමත් නැත්නම් ප්ලාන් නැනෝ බයොනික් කියලා. වර්තමාන තත්වයන් තුලදී පාංශ දූෂණය වගේ කාරණා සම්බන්ධයෙන් මේ ශාක නැනෝ ජෛව විද්‍යාව පාවිච්චි කිරීම ගැන විශාල ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. මේ ප්ලාන් නැනෝ බයොනික් වලින් ශාකවල ව්‍යුහයේ යම් යම් වෙනස් කිරීම ඇති කරලා පසේ තොරතුරු එක්රස් කර ගැනීමේ හැකියාව ශාකයකට ලබා දෙන්නට පුළුවන්. ඒ වගේම තමයි විවිධ අහිතකර පාරිසරික තත්වයන් නිසා විකෘති වෙලා තියෙන පස් ජෛව මිතිකරණය කියන ක්‍රියාවලිය මගින් නැවත ප්‍රතිසංස්කරණය කරගන්නටත් පුළුවන්. දූෂක ද්‍රව්‍ය දිරාපත් කරන්නට පුළුවන් ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය දිරිගන්වන්නට පාරිසරික තත්ව වෙනස් කරලා දූෂිත පස් රැකබලා ගන්නට පුළුවන් ක්‍රියාවලියක් විදිහට මේ ජෛවමිතිකරණය එහෙමත් නැත්නම් බයෝ රෙමඩියේෂන් අර්ථ දක්වන්නට පුළුවන්. ශාක නැනෝ ජෛව විද්‍යාවේ ආධාරයෙන් අපිට සංවේදක නිෂ්පාදනය කරලා මේ සංවේදක හරහා ලබා ගන්නා තොරතුරු බයෝ රෙමඩියේෂන් කියන ක්‍රමවේදයත් එක්ක එකතු කර ගැනීම තුලින් තමයි මේ විකෘති වුණු පස් නැවත ප්‍රතිස්ථාපනය කර ගන්නට පුළුවන්කමක් තියෙන්නේ. එතකොට මෙතනදී ශාක නැනෝ ජෛව විද්‍යාව ආධාරයෙන් අපි සංවේදක නිර්මාණය කරනකොට මේ නැනෝ අංශුන් සුවිශේෂ වූ නැනෝ සංවේදක අංශුන් නිෂ්පාදනය කරලා ඒක ශාකවලට ඇතුළත් කරනවා. මේ සංවේදක වලින් පලිබෝධ නාශක පාවිච්චි කරනකොට ඉතාමත්ම කාර්යක්ෂමව මේ පලිබෝධ නාශක භාවිතය අධීක්ෂණය කරන්නට පුළුවන්. ඒ වගේම තමයි පලිබෝධ නාශක භාවිතා කරනකොට ශුද්ධ ජීවීන් විසින් නිෂ්පාදනය කරන විෂ වලින් පසේ ඇතිවන ආසාදනයන් මේ සංවේදක වලින් අපිට දැනගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම තමයි ලෝහාලෝහමය ද්‍රව්‍ය වලින් විකෘති වෙලා තියෙන පසුත් මේ ශාක නැනෝ ජෛව විද්‍යාව ඔස්සේ නිර්මාණය කළා තියෙන ශාක භාවිතා කරලා සංවේදනය කරන්නට පුළුවන්. එතකොට ශාක මිතිකරණය කියන ක්‍රියාවලිය හරහා මේ දූෂක ද්‍රව්‍ය තුරන් කරන්නට මේ සංවේදක අඩංගු කළ ශාක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රියාවලිය අතිශයින්ම පරිසර හිතකාමී වගේම ලාභදායි කියලා දැනට ඔප්පු කළා තියෙනවා. පසේ තියෙන කැඩ්මියම් ලෙඩ් වගේ ලෝහ වගේම ආසනික් සෙලේනියම් වගේ ලෝහාලෝහත් පහසුවෙන්ම පසෙන් උකහා ගන්නට පුළුවන් සුවිශේෂ වූ ශාකයන් නිර්මාණය කරන්නට ශාක නැනෝ ජෛව විද්‍යාවට අද හැකියාව ලැබී තියෙනවා. මේ ශාකයෙන් පසෙන් උකහා ගන්නා මේ ලෝහ ශාක පත්‍රයක් හරහා පරිවහනය කරන්නට පුළුවන් ලෝහ පරිවාහකයක් විදිහට මේ පැල ඇටිවලට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ශාකය ඇතුලේ තියෙන සල්ප පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කරන්නට පුළුවන් එන්සයිම වැඩි දියුණු කරන්නටත් මේ ශාක නැනෝ ජෛව විද්‍යාව ඔස්සේ අද හැකියාව ලැබී තියෙනවා. මෙතුතයිනින් කියලා කියන්නේ සිස්ටීන් බහුල ලෝහ බන්ධන ප්‍රෝටීනයක්. මේ ලෝහ බන්ධන ප්‍රෝටීනයට පුළුවන් සිංක් හා තඹ වගේ ලෝහ සහ ලෝහාලෝහ මේ ශාක සෛලය ඇතුළ සාපේක්ෂ ස්ථාවර අභ්‍යන්තරයක පවත්වා ගන්නට. ඒ වගේම තමයි මේ මෙටලතයිනින් කියන සිස්ටීන් බහුල ප්‍රෝටීනයට පුළුවන් ඔක්සිකාරක ආතතියන්ගෙන් ශාක සෛල ආරක්ෂා කර ගන්නට. පසගෙන තොරතුරු රස කරන්නට පුළුවන් මේ ශාකය භාවිතා කරලා අද මිනිසුන්ට හැකියාව ලැබිලා තියෙනවා පසෙහි අඩංගු වන ලෝහාලෝහමය ද්‍රව්‍යවල ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට. ඒ වගේම තමයි පලිබෝධනාශක භාවිතය නිසා පසෙහි ජීවත් වෙන පාංශ ශුද්ධ ජීවීන්ගේ ඇතිවන වෙනස් වීම සංවේදනය කරන්නටත් මේ ශාක නැනෝ ජෛව විද්‍යාව ඔස්සේ පැල ඇටියකට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. එතකොට මේ තාක්ෂණය ඔස්සේ කරලා තියෙන්නේ පස පිළිබඳ තොරතුරු රැස් කරන්නට පුළුවන්, පසෙහි විකෘති ස්වභාවය පිළිබඳ තොරතුරු රැස් කරන්නට පුළුවන්,
ශාකයක් නිර්මාණය කරන්නට මේ නිර්මාණය කරපු ශාකයෙන් ලබා ගන්නා තොරතුරු බයෝ රෙමඩියේෂන් කියන ක්‍රමවේදය පාවිච්චි කරලා පුළුවන් මේ විකෘති වුණු පස් නැවත ප්‍රතිස්ථාපනය කරන්නට හොඳයි අද අපි මේ වීඩියෝ එකෙන් බොහොම සරලව කතා කරේ කොහොමද විකෘති වුණු පස් නැවත ප්‍රතිස්ථාපනය කර ගැනීම සඳහා මේ ප්ලාන් නැනෝ බයොනික් කියන ක්‍රමවේදය පාවිච්චි කරන්න කියන එක ගැන මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් යම්කිසි දැනුමක් ලබා ගන්නට පුළුවන් කමක් ලැබෙන්නට ඇති කියලා අපිත් එක්ක එකතු වෙන්න ඔයගොල්ලෝගේ දැනුම අපිත් එක්ක බෙදා ගන්න ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි